උන්වහන්සේගේ පාමුල මේ වෙලාවේදී ප්‍රීතියෙන් ගායනා කරමු කරුණාව කරුණාව අපි තරුණ දරුවන් විදිහට උන්වහන්සේගේ පාමුල මීට වඩා ප්‍රීති වෙන්න ඕනේ මං හිතන්නේ නටමින් ගායමින් උන්වහන්සේට මේ වෙලාවේදී ප්‍රීතියෙන් ගායනා කරමු ඔබ හන්සේගේ කරුණාව පමණයි. අපි දාතු ස්වාමීන් කියමු උන්වහන්සේට.
උන්වහන්සේගේ පාමුල අපිට නටමින් ගායමින් ප්‍රීති වෙන්න තියෙන උන්වහන්සේගේ පාමුල විතරයි මට නම් බෑ හිටන් ඉන්න මන් දන්නේ ඕගොල්ලෝ උන්වහන්සේට නටමින් ගායමින් ප්‍රීති වෙන උන්වහන්සේගේ නාමය සවමු හැලෙලූයා
ಸೇವಾಗೆ ಕೌರುದ್ನೆ ಹಾಲೆಲೂಯಾ ಒಬೇದ್ ಮಗೆ ಜೀವಿತೆ ಉನ್ವಹನ್ ಸೇವಾಗೆ ಕೇನೆ ಕಪಿಟ ಹಂಬೆಲ ತೀನಾದ ನೇ ನೇ ಕಿನ ತುಸ್ಸನ್ ಬಲ ಉನ್ವಹನ್ ಸೇವಾಗೆ ಕೇನೆ ಒಬಗೆ ಜೀವಿತೆ ಒಬಡ ಹಂಬೆಲ ತೀನೋಣ ಮೇ ಪೊಳವೆದಿ ಅತುಸ್ಸನ್ ಬಲ ಮೈದಾನೆ ಹಮೋಟಮ ಹಂಬೆಲ ತೀನೋವಾಗೆ ಯೇಸುಸ್ ವಹನ್ ಸೇವಾಗೆ ಕೇನೆ ಹಂಬೆಲ ತೀನೋದ ಮೀಟ ಗಲೆ ನೇ 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 ಕಿಯನ್ ಮೇಲ ಹಂಬೆಲ ತೀನೋದ හරිම කම්මැලි ළමයි ටිකක් ඉන්නේ අපි දෙමු උන්වහන්සේට වේගවත් අත්පොල සන්නාදයක් අපි ගානක් කරමු උන්වහන්සේට Jesus man na karun na karun 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 na karun na karun na karun Jesus man Hallelujah. Amen.
අපි උන්වහන්සේට මේ වෙලාවේදී ප්‍රශංසා කරා. අපි උන්වහන්සේට තව එක ගීතිකාවකින් උන්වහන්සේට නමස්කාර කරන්න යනවා. අපි උන්වහන්සේට මේ වෙලාවේදී කිමු ස්වාමිනී, ඔබ වහන්සේගේ කරුණා ගුණය මං වර්ණනා කළා. මං කිව්වා ඔබ වහන්සේ වගේ වෙන කෙනෙක් නැහැ කියලා මගේ ජීවිතේ. අපි දාත සෝමෙන් කිමු ස්වාමිනී, මම තනියෙන් අඬපු වෙලාවේදී ඔබ වහන්සේ මං ගාව හිටියා. ස්වාමිනී, මට කවුරුත් නැහැයි කියලා හිතච්ච වෙලාවේදී ඔබ වහන්සේ මාත් එක්ක හිටියා කියලා ඔබ වහන්සේට දාත සෝමින් කියන්ට. ඔබ වහන්සේට සැබෑ ලෙස නමස්කාර කරන විට උන්වහන්සේ ඔබ වාලේප කරන්ට යනවා මගේ සෙනෙහවන්ත කියන ස්වාමිනී. මම තනියෙන් අඬන විට මගේ ළඟ හිටිය වෙන කවුරුත් නෙමෙයි, ඔබ වහන්සේ පමණයි. ඔබ වහන්සේ මාව කැඳෙව්වා වූ තනන් වහන්සේ. මට මගේ කියලා කියන්න කිසිම දෙයක් නෑ ස්වාමිනී. හැකියාවත් නෙවෙයි, මගේ කිසිම දෙයක් නෙවෙයි, ඔබ වහන්සේගේ කරුණාව පමණයි. හල්ලෙලූයා. ඔබ දාත සෝමෙන් කියන්ට කිසිවක් නැත්තේ හැකියාවයි කියන්න මාළඟ කිසිත් නැත්තේ.
නමස්කාර කරමු ඉන්න අනුතුරු උන්වහන්සේගේ දාසිය අප මැද සිටින අපි ආය සමග සිත් වෙමු මගේ ආත්මය හාලෙලූයා ස්වාමී ඕ ස්වාමී වහන්සේට ස්තුති අපි උන්වහන්සේ අපේ ආත්මය අපේ මුළු ශක්තියෙන් අපේ මුළු හෘදයෙන් අපේ මුළු බුද්ධියෙන් අපි උන්වහන්සේට නමස්කාර කරමු
앞에 차의 컴퓨터야 앞에 아로케 미사 할렐루야 스와미 오바 한세드 스튜디 민게 드려져 라스인 앞에 애사목 익숙대마 අපිටම දුරට දෙවියන් වහන්සේට නමස්කාර කරමින් උන්වහන්සේ ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේ ආමෙන් මේ රාත්‍රී කාලේ කී දිනෙකගේ හදවත තුළට උන්වහන්සේ ඔබගේ ජීවිතේ කරා වූ යහපත් දේවල් බලවත් දේවල් සිහිපත් වෙනවද අත්උස්සම බලන්ට ඇයි ඔබ මලානිකව ඉන්නේ මේක තරුණ කඳවුර සනසුමඩ මගේ දේවස්ථානයේ තරුණ ජවය ලස්සනත් ප්‍රසන්නාදයක් දෙමු දෙවියන් වහන්සේට උන්වහන්සේ කර තිබෙන ක්‍රියාවල් ගැන කියන්නට අපිට පොත් ලියලා ගීතිකා කියලා අපිට පුළුවන් කමක් නැහැ අපගේ හෘදයෙන් බුද්ධියෙන් ශක්තියෙන් අපගේ මුළු ආත්මයෙන් උන්වහන්සේට නමස්කාර කරමු උන්වහන්සේ ධර්මිෂ්ඨයි ආමෙන් උන්වහන්සේ බලවන්තයි ආමෙන් අත්පල සන්නාදයදී අපි ගානා කරමු තවදුරටත් දෙවියන් වහන්සේගේ පාමුල අපි නමස්කාර කරමු උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ ලේවලින් අපි පවිත්‍ර වෙලා අහසේ පොළවේ පළවෙනි ස්වර්ගයවට ගුවනේ අද දවසේ දේව මෙහෙටත් මේ කඳවුරටත් විරුද්ධව තිබෙන අන්ධකාර බලවේග යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ගැට ගැසන අතර ස්වාමිනිය ඔබ වහන්සේගේ ස්වර්ගය අභිමුඛත්වය අද දවසේදී මෙතන දකින්න පිණිස ඔබ වහන්සේගේ බලවත් වූ ආත්මය ස්වාමිනිය අප මැදේ නිදහස් කළ මැනව ඔබ වහන්සේගේ ස්වර්ගික देव दूत यन्हा एकव अपे नमस्कार करना अतरे स्वामिनी में वहाले आटमागे हने ऐने माय में सीतन सियाल लांगे जीवित वाला अदावसे बालवातो विष्म पातो उपवाहन से के आशीर्वाद या आले प्यार दाखिने पिनिसा उपवाहन से वैरिया मैनबर जीविते पशुवन सम मुहतक पासा ඔබ මා ළඟින් සිටින බව මට දැනුණා ඔබ දුරු මහත් සනසමින් ගින යන්න ඔබ යහපත් වූ දෙවිඳුන් බව මට දෙනු නැවතත් අපි කියමු ජීවිතේ පසුවන සම මොහොත පාසා මාරගින් සිටින බව මට දැනුණා නිරතුරු ඔබ මාද සනසමින් ගින යන්න ඔබ යහපත් වූ දෙවිඳුන් බව මට දැනුණා යමු ඔබ ධර්මිෂ්ඨයි ඔබ Oh,
That's it.
God for the sun of the demo. Oh, we praise you, Lord. We give glory and lift your mighty name. We praise you. Oba bahanse vani adaravante ek swamini mulu viswe sari sarabat apada kisi kalakhat සොයා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නොවෙනස් වන ආදරය අන්තිම ලේ ධාරාව ඔබ වහන්සේගේ ශරීරයෙන් ගලාගෙන යනතුරු අන්තිම හුස්ම හෙළනතුරු ඔබ වහන්සේ අපිට ප්‍රේම කළා වූ දනන් වහන්සේ ස්වාමිනිය ඔබට නමස්කාර කරනවා ඔබට ගෞරව කරනවා ඔබ වහන්සේගේ නාමයට මහිමේ ගෞරවය සියලු ප්‍රශංසාව ලස්සනත් පොළසන්නාගයක් දෙමු අපගේ නොසෙල්වන පර්වතයේ උන්වහන්සේ ආමෙන් ජීවිතේ කුණාටු මැද අපි ගමන් කරන කල උන්වහන්සේ කිව්වේ කුණාටු මැද්දේ අපට ඇවිදගෙන ඉන්න කියලා ආමෙන් මන් දෙක නිශ්චල කරන්නටත් එමත් නැත්නම් කුණාටු මැද අපි ඔසවාගෙන යන්නටත් උන්වහන්සේට සියලු බලය තිබෙන්නා වූ තනන් වහන්සේ ආමෙන් ආමෙන් හාලෙලූයා Thank you Lord මේ සඳ කාලේ ස්වාමිනේ ඔබ වහන්සේගේ දරුවෝ මොන කුණාටුවක ජීවිතේ අද ගමන් කළා අපේ ජයග්‍රහණය දෙන්නා වූ තනන් වහන්සේ ඔබයි ස්වාමීනි ඔබ වහන්සේගේ ජයග්‍රහණය මනුෂ්‍යයා දෙන්න ආකාරයෙන් නොවේ ඔබ වහන්සේ සම්පූර්ණව කිසිත් අඩුවක් නොමැතිව අපට දෙන්නා වූ තනන් වහන්සේ Kunatu mati sitakannai mata kive oba ma shakti hai maki vishwase oba mai kunatu mati sitakannai mata kive oba ma shakti hai maki vishwase oba mai gibunu wathi tahe මා සමකින්ම සිටියේ මෙදිනත් මා ළඟින් මා සමකින්ම ආවේ මද පැමිණෙන කාලෙදි ඔබ සිටින්නේ Oh, man.
උන්වහන්සේගේ නම ස්වර්ගයටත් වඩා දේශාන්තරවලටත් වඩා උස්ස උසස් නාමය ආමෙන් ඒ නාමයේ හඬනගා කියමුද අපි එක් වතාවක් යේසුස් 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 උන්වහන්සේගේ ආදරය මුළු ලෝකයට ප්‍රකාශ කරන්නට තෝරා ගත්තා වූ පූජක වංශය ලෙස අපි ප්‍රකාශ කරමු උන්වහන්සේගේ ආදරය මගයි මේ සමිදේ Yes, you're the only one.
ස්වාමීන් ගානක් කරමු හල්ලෙලුයා කී දෙනෙක්ට මේ සන්දාවේ කියන්න පුළුවන් ද රජුන්ගේ රජ ස්වාමීන්ගේ ස්වාමී අපේ දෙවියන් වහන්සේ කියලා අපේ රජුරුවන් වහන්සේ කියලා දෙන ලස්සනත් පුළුවන් සන්නාදය ඕකේ මැජෙස්ටි By Kaplan, I lift it up, Lord. He wants to fill us with His Spirit. Quench this thirsting of my soul. Bread of heaven, fill me till I want no more. Here's my cup, fill it up and make me whole. Kusala ni maa
වහන්සේට ඕන. උන්වහන්සේ රජුරුවන් වහන්සේ කියලා දන්නවා අපි. ඔබව මාව උන්වහන්සේගේ ස්වර්ගික කුසලාණෙන් පුරවන්ට. ආමේන්. අද රාත්‍රියේ අපගේ ජීවිතේ කුසලාණේ ආලේපෙන් පිරි උතුරා පිට අරගලන්නට උන්වහන්සේ සලස්වන්ට යනවා අපි මේ ගීතිකාව ගායනා කරමින් ආරාධනා කරනවා දෙවන් වහන්සේගේ දාසයාට අද රාත්‍රියේ උන්වහන්සේගේ අභිමුඛත්වයේ මේ ස්ථානෙට ගෙනෙමින් අප සැම කෙනෙක්ට ආශිර්වාදයේ ස්වර්ගයේ උන්වහන්සේ පිළියෙල කර තිබෙනා වූ බෙදා දෙන්නට කියලා මැජෙස්ටි Did you see Vadimu did you see Christus tuma garu ලස්සන තරුණ ජවයේ මට ඇහෙනවා නම් මදි අපි ටිකක් වෙලාවක් පොල සඳේ මොනවත් අන්න නැතුව හාලෙලූයා යක්ෂයා පරාජිතේ කියලා කියමු යක්ෂයා පරාජිතේ අපි අතිශයින් ජයග්‍රහකයෝ යක්ෂයාට සද්ද කරලා දේව දරුවෝ බය කරන්න පුළුවන්ද යක්ෂයාට ලයිට් ගිනි දියලා දේවදරුව බය කරන්න පුළුවන්ද? දොරවල් වලට ගහලා යක්ෂයන්ට පුළුවන්ද දේවදරුව බය කරන්න? උන්වහන්සේගේ දරුවෝ ආලේපේ සහිත යෝදාහි සිංහයාගේ සිංහ පැටෝ! හල්ලෙලූයා! හල්ලෙලූයා! Thank you Lord. Thank you Jesus.
දරුව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේට මහිමේ වේවා. යේසුස් වහන්සේට මහිමේ වේවා. සුදාන්තයන් වහන්සේට මහිමේ වේවා. සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව අයිති ජීවමාන දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට සුදාමෙන් වහන්සේට කිසි මිනිසෙකුට නෙවෙයි මාතම සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ මේ රාත්‍රිය ඔබ වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේගේ ලේවලින් අපි පවිත්‍ර වෙලා ඔබ වහන්සේගේ ලේයට සැඟවෙන අතර අන්ධකාර පළකොටු බිඳ පළවෙනි ස්වර්ගයේද පොළවේද ගොනේද සියලු ව්‍යාජ ආත්ම මේ සභාවට විරුද්ධ සිටින යේසුස්ගේ නාමයෙන් බඳිනවා. යන්නේ ජෙරුසලමේ පියවරු කළ සියලු අපරාධ ආයුතු කම්බලට කමාවේ ජෙරුසලමට සමාදාන දුනු මැනව මුළු ලෝකේ සභාව ඔබ වහන්සේට විරුද්ධව කළ පව්වලට කමා කළ මැනව ස්වාමිනි මෙතන සහ මෙවැනි රැස්වීම ලෝකේ තියෙන සෑම තැනක ඔබ වහන්සේගේ ආත්මේ වගුරා ඔබගේ දරුවන් පාවිච්චි කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. මං මෙතෙන් දැන්න මිනිත්තුවකට කලින් දෙවියන් වහන්සේ මෙතන ආවගමන් කිව්වා මෙතන සිටින සෑම කෙනෙක්ම මේ කඳවුරේ දෙවියන් වහන්සේ ආලේප කරන්න යනවා කියලා. සෑම කෙනෙක්ම. ඒ වගේම සමහරක් කුඩා දරුවන් දෙවියන් වහන්සේ ස්පර්ශ කරන්න යනවා කියලා තෝරගෙන අත ගහලා ඔවුන්ව වෙන් කරගන්න යනවා කිව්වා. කුඩා දරුවන් පවා මෙතන සිටි. අන්තිම වර්ෂාවට උන්වහන්සේ ලොකු සේනාවක් පිළියෙල කරනවා. ඇමෙන්. ඔක්කොම ගෙම් වාඩුවෙන්. ගොඩක් වෙලා හිටගෙන හිටියන ඔබ වාඩුවෙන්න. හැම දෙනාම ඉතිකා කන්න හැම වාඩුවෙන්න. මා කඳවුර පටන් ගත්ත දවස සිට තීරණය කර දාපු සිට දේශනා කීපයක්ම පිළියෙල කළා. නමුත් දෙවියන් වහන්සේ මට මඟ පෙන්වන්නේ ඉතා සරල පණිවිඩයක් ඔබ වෙත ගේන්න. ඉස්සෙල්ලා කියන්න අවංක වෙන්න. මං අහන ප්‍රශ්නෙට අවංක උත්තර දෙන්න. මට අද හැබැයි දෙයක් කියන්න ඕන. මාර උදේ කිව්ව කඳවුරේ මම කොනට වෙලා හිටිය කවුරුත් ගණන් ගත්තේ නැති ෆාස්ට් කෝල්ටන්ගේ සර්වන් බෝයි. කවුරුත් ගණන් ගන්නේ නැහැ. හරකෙක් වගේ වැඩ කළ දුවගෙන ඇවිල්ලා අධික පිපාසයෙන් වාඩි වෙනවා දේව මෙහෙ. මාව ඒ කඳවුරේ ඩොක්ටර් අනුම ඇහුවා කවුරු කඳවුරේ වීරය වෙලා තියෙනවද කියලා. මං ඒ කඳවුරේ වීරය වුණා. මම දැනගෙන හිටියේ නෑ ඒගොල්ලන් ඇයි මාව කඳවුරේ වීරයා කරේ කියලා. මං මුළු මුළු වලට වෙලා අඬ අඬ යාඥා කරා දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ කඳවුරේ වීරය වුණාට පස්සේ වීරය වෙන්න හිටපු අය ඔක්කොම මාත් එක්ක ෆුල් ඇටැක් එකට ආවා. ඔවුන්ට දරා ගන්න බැරි ඊර්ෂ්‍යාවක් කේන්තියක් තිබ්බා. නමුත් දෙවියන් වහන්සේ එතනින් පටන් අරගෙන අද රට පුරාම රට හොල්ලන්නට පුළුවන් තත්ත්වයට මාව උන්වහන්සේ පාවිච්චි කළා ගෝල්ෆිස් එකේ ඉඳලා. ඒ විතරක් නෙවෙයි රටේ නොයෙක් ස්ථානවල දැන් මන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා ගෝල පිරිසක් ඕන ලංකාව දෙනන්න. උන්වහන්සේ කිව්වා මෙතනින් කණ්ඩායමක් නැගිටිනවා කියලා. කැමැත්තක් නෑ වාගේ. ඉතින් මේ වෙලාවේ මේ දැන් දෙවියන් වහන්සේ මට කියනවා කිසිම කෙනෙකුගේ වැරද්දක් දෙස බලන්න එපා. හැම කෙනාගේම යහපතක් එකක් හරි තියෙනවා නම් ඒක දිහා බලන්න කියලා කියන්න කියලා. කිසිම කෙනෙක්ගේ වැරදි දෙස බලන්න එපා. හැම කෙනෙක්ගේම එක හරි යහපතක් තියෙනවා නම් ඒක දිහා බලන්න. අපි එකමුතු කරලා සුද්ධාත්මයන් වහන්සේ
මේ දේශය සොලවන්න යනවා. හරි සයිලන්ස් නේ. අපිව එකමුතු කරලා මට කන පැලෙන්න ඇහෙන්න ඕන මං කියන දේ. අපිව එකමුතු කරලා සුද්ධාත්මන් වහන්සේ මේ දේශය හොල්ලන්න යනවා. හොඳට මතක තියාගන්න මේ කඳවුර අනිත් කඳවුර වලට වඩා හුඟක් වෙනස්. දැන් මට දීලා තියෙන පණිවිඩේ වහන්සේ හරි සරල එකක්. මං දේශන ගොඩාක් හදලා තියෙනවා. එකක්වත් උගන්වන්න ගැඹුරු පණිවිඩ තියෙනවා. එකක්වත් උගන්වන්න දේශනා කරන්න මඟ පෙන්වන්නේ නැහැ. අද දවසේ වහන්සේ මඟ පෙන්වන්නේ මේකට. අපි බයිබලේ පිලිප්පි පොතේ 4 පරිච්ඡේදයේ 19 පදයට අපේ අවධානය යොමු කරමු. බයිබලයේ තියෙන අය පෙරලා ගන්න නැත්නම් ලියා ගන්න. මම හිතන ඔබ හැමෝම ගාව පෑන් පොත් තියෙනවා. පිලිප්පි 4:19 right. මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරනසේක. අනැවත කියනවා, මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරනසේක. දැන් පාවුල්තුමා මේක ලියන්නේ හිරගෙදර දම්මැල් දහලවගේ දෑල් දෙපාවලට. මගේ පුංචි ස්ථානයට ගියා. මහිතන විදිහට නයෝමි ඩොක්ටර් අනවම මේකුළු ගෙල්ල තියෙනවා නේද. රෝමේ ඒ හිරගෙදර පුංචි කූඩුවක් ඇතුලේ බල්ලෙකුට වගේ වතුර පොඩ්ඩක් මෙහෙම පොල් කට්ටක් වගේ එකක් තියෙන එකට දාලා පොළවේ මහාරලා උඩ යාන්තම් එළිය වැටෙන යකඩ කූරු වගේක් දාලා ඒකෙන් ඇරලා ඇතකට කැමර සතිකුටු වගේ දාලා තියෙන්නේ. මේ දම්වැල් ගැට ගහලා ඒ හණුවේ සතෙක් වගේ තබලා තිබ්බ පාවුල්තුමා යාන්තම් එන හඳ එළියෙන් ඔහු මේ පිලිප්පි අවුම් පත්‍රය ලියන්නේ රෝමේ හිරගෙදර ඉඳන්. ඔහුට අවශ්‍යතාවයන් ගොඩක් තිබුණ කෙනෙක්. අතපය ගැට ගහලා දම්වැල් වලින් හිර කරලා ආලෝකයවත් ලබන්න බෑ. හිරුවෙලියත් යන්තම් දවල්ට එන්නේ එතනින්. මෙතන ඉඳගෙන සභාවට ඌ ලියනවා බොහෝ දේවල් සභාව ශක්තිමත් කරන්න. ප්‍රීති වෙන්න, නිතර ප්‍රීති වෙන්න, කනගාටු වෙන්න එපා කියලා ලියලා අන්තිමට ඌ මේ පරිච්ඡේදයේ 19 පදේ කියනවා, උන්වහන්සේගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරනවා. ඔබ එක එක්කෙනාට එක එක අවශ්‍යතාවයන් තිබෙනවා. බොහෝ අවශ්‍යතාවයන් තිබෙනවා හැම කෙනාටම. ඒවා හිඟකම් ඔක්කොටම අවශ්‍ය කරන දේවල් හිඟකම්. මේ ස්ථානයේ උන්වහන්සේගේ තේජස් සම්පතේ ප්‍රකාරයට උඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරනවා කියලා කියනවා. දෙවියන් වහන්සේට ඔබව අවශ්‍යයි. ඔබට අවශ්‍ය කරන ලොකුම අත්‍යවශ්‍යම දේ තමයි දෙවියන් වහන්සේව. දෙවියන් වහන්සේ මේ මුළු ලෝකෙම මැව්වේ මොකක්වත්ම නැතුව, කිසිම දෙයක් නැතුව මේ සියල්ල මැව්ව දෙවියන් වහන්සේ. උන්වහන්සේට අපගේ අවශ්‍යතාවයන් ඔක්කොම සපුරන්න පුළුවන්. මම හරි පුදුම විදිහට ඒක අත්දැකලා තිබෙනවා. විශේෂයෙන් ඔබට අවශ්‍ය කරන්නේ මේ සියල්ල සපයන්නා වූ දෙවියන් වහන්සේව. දෙවියන් වහන්සේට ඔබ අවශ්‍යයි. උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඔබගේ පුද්ගලික කැමැත්ත අනුව ඔබ තීරණයක් ගන්නකම්. මෙතන ඉන්න එක තරුණයෙක් අම්මයි තාත්තයි දෙන්නම මරන්න තීරණය කරපු.
දෙන්නම මරලා පලිය අර ගන්නවා කියලා තීරණය කරපු තරුණෙක් ඉන්නවා. ඔබගේ අවශ්‍යතාවය වෙලා තිබුණේ කාලයක් තිස්සේ අම්මා වේ තාත්තා මරන්න. හැබැයි ඔබ දැනෙම නැතුව ඒක කරගන්න බැරුව ගිහිල්ලා හැබැයි ඔබේ යටිහිතේ ඔබේ විඥානයේක තැම්පත්ව තිබෙන ඔය අදහස අද ඔබ මෙතන ඉන්නේ දෙවියන් වහන්සේට ඔබ අවශ්‍යයි. ඔබගේ දුෂ්ට අශුද්ධ ආත්මෙන් ඔබ නිදහස් කරන්න අවශ්‍යයි. සඳුරේ වීරයා වෙන්න කැමති නම් අත උස්සන්න. මමයි ඒ තරුණයා මට නිදහස් වෙන්න ඕන කියලා කැමැත්තෙන් ලැජ්ජ කරන්නේ නෙවෙයි. නිදහස් වෙන්න ඕන කියලා හිතනවා නම් තග්ගාලා අතුසල ඵලයට දාන්න එක හිට ගන්න. මොකද දෙවියන් වහන්සේට ඔබ පාවිච්චි කරන්න අවශ්‍යයි. මං කැමති ඔබ අද දේව මෙහි අවසන් වෙන්න ඉස්සෙල්ලා නැගිටිනවට මේ ස්ථානයේ දෙවියන් වහන්සේ ඔබ බලවත් ලෙස පාවිච්චි කරන්න යන දේවදාසෙක්. දෙවියන් වහන්සේට ඔබ අවශ්‍යයි. දෙවියන් වහන්සේව ඔබට අවශ්‍යයි. ඔබගේ නොයෙක් අවශ්‍යතාවයන් සපුරන්නා වූ උන්වහන්සේ යෙහුවා ජයරේ. උන්වහන්සේට ඔබගේ සියලු හිඟකම් සම්පූර්ණ කරන්න බලය තිබෙනවා. සම්පූර්ණ බලය තිබෙනවා. මගේ ජීවිතේ මට මොකක්වත් තිබුණේ නැහැ. මට මතකයි පුංචි කාලේ මං අර විශේෂයෙන් ආරෝග්‍ය ශාලාවේ රෙදි කොට්ටනිය උස්සගෙන යනකොට ගමේ පටු මාවත් වලින් කන්ද නැගගෙන ගිහින් පල්ලම් බැහැගෙන යනකොට මට මිනිස්සු අසික්කිත වචන කියලා ගල් ගහනවා. රදවා ගන්ධස්තර බෑ කියලා. ඒ රෙදි කොට්ටනිය ඔලුවේ තියාගත්තාම ගඳයි. මොකද ආරෝග්‍ය ශාලාවේ මැරිච්ච මිනිස්සුන්ගේ රෙදි අසුචි ජරාව මූත්‍රා හැම ජාතිම ගඳ තියෙනවා. ඒක ඔලුවේ තියාගෙන එන්න ඕන පොඩි කොල්ලෙක්ම. ඒතර ගහනකොට ගල් වලින් අපහාස කර කර හරි වේදනාව ඒක දරා ගන්න බෑ. ගොඩක් වේදනාව විඳලා තියෙනවා. ඒ වේදනාව ගොඩාක් දරුණයි. එතකොට හිත ඇතුලේ මගේ හද පතුලේ දැනෙනවා මේ ලෝකේ උඩ ඉන්නවා දෙවි කෙනෙක්. ඒ දෙවියෝ කවදා හරි උඹට පිහිට වෙනවා. මේ මුළු ගමේම උසස්ම කෙනා උඹ කරනවා කියලා. ඇතුලෙන් ඇහෙන වහඬක් මගේ මහදවත ඇතුලේ. මං දැනන් හිටියේ නෑ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ කියලා. අද ඔබ නොඑක් ආකාර පීඩනවල ප්‍රශ්නවල විසඳුමක් නැති ප්‍රශ්නවල අසරණ කම්වල සිටිනවා වෙන්න ඇති. මේ අහස පොළව මැව්ව දෙවියන් වහන්සේ ඔබට පිහිට වෙන්න බලාගෙන සිටිනවා. දවසක් පදවියේ මැදවච්චියේ කැලේ ඔක්කොම ගොයන් කපලා අර පිදුරු ගොඩ ගහලා තියෙන ගොඩේ වෙහෙස ඉන්න බෑ. රෑ නිඳ ගියා. හොඳටම නිඳ ගිහිල්ලා උදේ හරි සනීපයි එක කකුලක්. එක කකුලක් විතරක් හරි සනීපයි. හිමීට ඇහැරලා බැලුවා මොකද්ද මේ කකුල මෙච්චර සනීපය කියලා. නයෙක් ඔතාගෙන ඉන්නවා කකුල. ඌ සනීපෙට මගේ රස්නෙට වුණේදී කකුල උස්සල එක පාරක් ගැසුවා. ඌ ගෑන නයෙක් එතිලා දස්ත කරන්නේ නැතුව බේරෙන්න පුළුවන්. මේ අහස පොළොව මැව්ව දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරා. වනාන්තරයේදී අසරණ වෙලාවේදී කඳුළු සලද්දී මාව ආරක්ෂා කරලා මට පිහිට වුණා. ඒ තනන් වහන්සේ අද මේ ස්ථානයේ ඔබට පිහිට වෙන්න බලාගෙන සිටිනවා. ඔබ කවුරුත් අහම්බෙන් මේ ස්ථානයට ආවේ නෑ. අද රාත්‍රියේ ආවේ දිව්‍යමය සැලැස්මක් ඇතිව. උන්වහන්සේ පටන් ගැන්මේදී අහසත් පොළොවත් මැව්වා. උන්වහන්සේ අපට අවශ්‍ය සියල්ල මේ පොළොවේ මැව්වා. අහසේ තරු ග්‍රහලෝක ඉර සඳ මේ ඔක්කම අපිට අවශ්‍ය නිසා මැව්වේ. අවුව වැස්ස අපිට අවශ්‍ය නිසා දුන්නේ. එනිසා උන්වහන්සේ කියනවා හිත උපදේශ තුනේ පස්වෙනි පදේ
නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්න. මුළු සිතෙන් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. ඒ වගේම උන්වහන්සේව මුළු සිතින් විශ්වාස කරනවා නම් ඔබ හැම දෙනාම උන්වහන්සේට සම්පූර්ණයෙන්ම කැප වෙනවා නම් උන්වහන්සේ ඔබගේ සියලුම අවශ්‍යතාවයන් උදෙසා ඔබ විශ්වාස කරන්න. සියලුම අවශ්‍යතාවයන් උදෙසා මං අනුරාධපුරයේ ලනු කෑල්ලක් ඉනේ ගැට ගහගෙන රිදි කෑල්ලකින් විලි වහගෙන හේන් කොට ගමෙන් හිටපු වඳුරොත් එක ජීවත් වෙච්ච කොල්ලෙක්. ඒ කාලේ අහස යන උඩින් යනකොට නිකන් මං හිතා ගන්නවත් බැහැ. හරි ආසයි උඩින් යනවා දකින්න අහස යනවා. අනේ මට කවදාවත් මේ වගේ එක යන්න හම්බෙන්නේ නැහැනේ කියලා හිතනවා. ඉතින් අන්තිමේදී උන්වහන්සේ ලෝකේ නොයෙක් රටවල් වලට යන්න උන්වහන්සේ මම උන්වහන්සේට ජීවිතේ බාර දුන්නාට පස්සේ මට ආශිර්වාද කරලා පාවිච්චි කරන්න පටන් ගත්තා. ඉතින් ගීතාවලියේ 34 8 වෙනි පදයේ කියනවා ස්වාමින් යහපත් බව රස බලා දැනගනිමු. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන මිනිසයා ආශිර්වාද ලද්දේ කියලා. ඔබ ස්වාමින් වහන්සේ රසවත් බව දැනගන්න රස බලන්න. පැණිවල රස දන්නේ පැණි කෑව වගේ අය වගේ දෙවියන් වහන්සේගේ රස දන්නේ දෙවියන් වහන්සේවගේ රස බලපු අය. දෙවියන් වහන්සේගේ රස බැලුවොත් මේ ලෝකේ කිසිම දෙයක් ඔබට වෙන අවශ්‍ය වෙන්නේ නැහැ. උන්වහන්සේව රස බලා දැනගන්න දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබට උපකාර කරන්න. දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නේ ඔබට උපකාර කරන්න. ඔබ තමයි බාධාව. යකා නැවෙයි වෙන කවුරුත් නැවෙයි. යක්ෂයාට බෑ ඔබට බාධා කරන්න. දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන්න බලන් ඉන්නේ ඔබ තීරණය ගන්න තුරු. ඔබගේ ජීවිතයේ ඔබ එක එක්කෙනාට ඕන විදිහට ඔබ සමහරක් අය ඔබ වෙන කෙනෙකුගේ අතේ නැටවෙන මොකද්ද රූකඩයක් නේ. අර අම්බලංගුට නටවන්නේ නූලෙන් වෙන අය නටවනවා. ඒ රූකඩේ නටවන්නේ වෙන එක්කෙනෙක් අතේ නූල් වලින්. ඔබ සමහර අයගේ අතේ නැටවෙන රූකඩ වෙලා ඉන්නවා. දෙවියන් වහන්සේ වුණ දේ කරන්න සම්පූර්ණ ජීවිතේ උන්වහන්සේට බාර දුන්නොත් උන්වහන්සේ ඔබට උපකාර කරන්න යනවා. උන්වහන්සේ රස විඳින්න පුළුවන්. දැන් ඒ වගේම බොහෝ දෙනා මත්ද්‍රව්‍ය සහ නොයෙක් දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. නරක දේවල් රස විඳින්න. අන්තිමේ ඒක ඔබට මේ ලෝකේ තියෙන තිත්තම දේ වෙන්න යනවා. ඔබ විසින් රස විඳින්න යන ලෝක දේවල් මේ ලෝකේ තියෙන අප්‍රසන්නම තිත්තම දේ වෙන්න යනවා. ඒ වගේම තරුණ තරුණියන්ට ඔබට අවශ්‍ය දෙවියන් වහන්සේ විතරයි. දෙවියන් වහන්සේ විතරක් අවශ්‍ය නම් දෙවියන් වහන්සේ සියල්ල සපයන්නව තනන් වහන්සේ. ඔබ කවුරු හරි කෝටිපතියෙක්ගේ පුතෙක් ඉන්නවා නම් දුවෙක් ඉන්නවා නම් ඒ දුවගේ පුතාගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න ඒ තාත්තට ඉල්ලීම් කරන්න ඕන නැහැ. අපේ දෙවියන් වහන්සේට වඩා පොහොසතෙක් මේ මුළු පොළවේ අහස යට මේ භූමි තලයේ නැහැ. උන්වහන්සේට තරම් තියෙන කෙනෙක් මවන්න පුළුවන් කිසිම මැජික් කාර්යයක් නැහැ. කිසිම ආශ්චර්යමත් කරන්න පුළුවන් කෙනෙක් නැහැ උන්වහන්සේ තරම්. උන්වහන්සේට පුළුවන් ඔබගේ සියලුම දේවල් ඔබට ඕන කරන ලබා දෙන්න. උන්වහන්සේ ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ අතට බාර දෙනවා නම් ඒ දේ කරනවා. මන්ද කවුරු විශ්වාස කරනවද කියලා මං ඉගෙනගෙන නැහැ කියලා. මන් දන්නේ නැහැ කවුරු විශ්වාස කරනවද කියලා මං කිව්වම බයිබල් විද්‍යාලයේ පේපර් එක තියලා පෑන අරගෙන සුද්ධාත්මනේ ලියන්න කියලා මං අන්තිම 30කට ලකුණු 98ක් ගත්තා ඉංග්‍රීසි වලින්. ඉංග්‍රීසි වචනයක් බෑ.
English pelintah mai class tu, English pelintah mai prasna patra tu, English pelintah mai wibhaga kali, English pelintah tisye kakli hua. Ada-ada kena sudat menelian ngekila. Sigapu ihelat, ekah wisudya ale ekah mas tu naka, inilah anti matisye kali ala mantama palvenia hune English peling. Apa jiwite unwan sita dunut? Unwan se apiwa aragan unwan sita unna dekaran balagan inno. Kukila yes deka, sieta, hatak kiteran narak pela. Hebe subahave kas penek kene kutu wadawa yes deka debe unwan se mawan deyan alu ten. Mange dao se balagan hehe. Samarit me khandu river vendis sila aga aspen gani. Namun atmika as andu boha dena inno. Atmika as pulata peni mawasya. Ubat meluke rasai kiyana deval wala tittakama dana gantlata pasu ubat jeevite te paave. Enisa luke rasai kiyana deval wala aspela tibyan vansati sampuna jeevite te denna. Ubukkum ahala tiyana wa. Alut ayerin, dan elpote thunge ni paricchede, sabdrak nesak abedno ke thundu naage jivite, ajuthu maage filimete namaskar nokhalanisa, gini urdunak timuna ek hatgune ek wedi kerala ekat panapitin damma, metharune thundu naav, e rupete namaskar nokhalanisa, thundu naama dana kote. Swamin Vahansa ke dhūtya vessa ay ginnata pahala bhemi pichuna, onga bhandala dhemmi, bhemi pichuna, on pichuna ne, isakis kahakvat pichuna ne, ginnne avidino hatara dhenik. Nibukatnes Rajuru kya gahano, api thundinai dhemmi, then hatara dhenik meno aned avidino, panapiting avidino, ussala dhapu ay ginni dhellata vichila. Itena memeruna, yudyo. Abe mea agin ni atule avidela, Elliot eno panapiting, mile gahakwat pichen atuwa. Oba, mitharune tundena wage mulu sitting saruwa parakrama divyan vansuwa adahanona. Oba thuling, ita nebukadnesu mulu desetan yoga akkala. Metun dina agi Dewi Anwar sehari benda kene ke ada hebat benda Dewi ekpa, own binasakan nakel. Obat pulwang Dewi Anwar hansi tulah hari itu jiwa kela, apai desa galuin metekin. Obagi maupio, fauleaya, asal besio, rata, thampuning midaaga nte obat pulwang. Dibyan bahansa ke balwat dasik sah dasik pela. Me oba ekin ekin aga sarire awa awa bela adu padu kam mawan yano dibyan bahansa aderapke. Kita ni guru mata kerja ke gyanula me piri me kutneve gyanula me kutneve daru gebat tibetne istri purselingi atibetne akhan tawak kela mawala vivahat kela dunna kita ni dekade atusan dekade ehilat sabahave. Ya, nafun seke, gane tait itu heiti, peri me kutneve, kantaw kutneve, hebaya, kantaw kela, wibahat kela, ader, asan jiwite agatakenwa. Tengge, abe naga mana kita kehilah. Mewa ke dewa lade, rantri me tena benne ano. Obagi, rahas kete jiwite, adu paru, bohmyak, debian bahan se sampuna kerane ano. Mang aswa babi kela se debian bahan se adha kela tieno, abe kehilah tieno, bohwite. Eh, hema adde ke men darunu madde ke men tamara Germany endala Rome te nawastha wedi kilometer dah atuk bingge atule thar dekam pichela pitepasse aluela isserahar udah dekeng avilla asher madle snape jiwite devyan bansu beru behati mevidi heta devyan bansu tamab turagena vengkaragena Obe hingga kan sempurna kerela, pahamicikan orang ada kehamatnya negatif lah istirahatnya. Tahu, tiap kali lawak itu, budu madai balvel ni ada.
තමන් කැමැත්ත නැගිටලා එන්න. අර අම්මා තාත්තා මරණවයි කියලා තීන්දු කරලා තිබුණ කෙනාත් එන්න මේ කට්ටියත් එක්ක. මීට වඩා ලොකු පණවිඩයක් අද රාත්‍රියේ මට නැහැ. ඉක්මන් කරන්න. කන්වාකර ඩොක්ටර් අනම්මා මග පෙන්වනවාද ගීතිකාවලින්. සුදාත්මන් වහන්සේ මග පෙන්වන විදිහට කිසි කෙනෙක් කවුරුත් කියලා එන්න එපා. තමාගේ කැමැත්තෙන් එන්න කැමැති අය ඉස්සරහට එන්න. දෙවියන් වහන්සේ කතා කළා කියලා හදවතට හදවත ඇතුළට දැනෙන ආයතොස්සන් තමයි දෙවියන් වහන්සේ කතා කළා කියලා මේ පණිවිඩේ එලට ආතුසන් දැනෙන අය එහෙනම් දැන් අනිත් අදත් උස්සගා එකෙන් කරන්නේ අපි දෙවියන් වහන්සේට යටත් වෙන එක කවුද පොඩි ඔළුව කැරකිල්ලක් වාගේ තියන්නේ අතවනන් පොඩි ඔළුව කැරකිල්ලක් වාගේ තියෙන කෙනෙක් ඉන්නවා අතවන්නනවාද මේම බය වෙන්න එපා ඔබ මෙතන ඉන්නවා කාලේ නාස්ති කරන්න එපා පොඩි ඔළුව කැරකිල්ලක් තියෙනවා අතවනන් මෙහෙම බයද බයන්නේ මේ විදිහට වාද අතෙන් දැන් දෙන්නෙක් එනවා හරි දෙවියන් වහන්සේ තමයි මේ දෙන්නෙන් කවුද කැහරියක් එනා කියලා දන්නේ ඔබ ඔක්කොම නමස්කාර කරන්න ඉස්සෙල්ලාම දෙවියන් වහන්සේ ස්පර්ශ කරන්න යන්න ඔයාව දෙවියන් වහන්සේ තෝරලා දෙනවා පුතා. අද කුස්ස ගන්න. සුදාත්මන් වහන්සේගේ බලයෙන්ද ආත්මෙන්ද ගින්නෙන්ද ඇවිලිලා. දේව අනුභවයෙන් නිදහස් වෙනවා. දෙවියන් වහන්සේ අලුත් දේවල් කරන්න පාවිච්චි කරන්න යනවා කතා කරන්න යනවා. ඔයාගේ බොලේ ඇතුලේ ආබාධයක් තිබෙනවා. ඒ ආබාධය දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් පහ වෙලා විනාශ වෙලා අද ඉඳලා ස්වභාවික මොලයක් මවනවා දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේගේ නාමයෙන් පිය පුත් සුද්ධාත්මන් වහන්සේගේ නාමයෙන් මම ආලේප කරනවා. සුද්ධාත්මන් වහන්සේ ආලේප කරනවා මම නෙවෙයි. යේසුස් වහන්සේගේ ලේබල බලෙන් සුද්ධාත්ම ගින්නේ බලෙන් යේසුස්ගේ නාමයෙන් මේ මොලේ ඇතුලේ තිබෙනවා ආබාධය පහ වෙලා යේසුස්ගේ නාමයෙන් සම්පූර්ණ නිදහස් වෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී මේ මොලේ අවුලෙන් මවනවාට ස්තුතියි යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රසන්නතාව කර මිදෙන්න දෙවියන් වහන්සේ පාදික වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් මේ දැන් අලුත් මොලයක් දැන් මවනවා දෙවියන් වහන්සේ ප්‍රසන්නතාව කරන්න අදින් පස්සේ ඔයාගේ ජීවිතේ දෙවියන් වහන්සේ අලුත් දේවල් කරන්න පටන් අර ගන්නවා. ඒ විතරක් නෙවෙයි දෙවියන් වහන්සේගේ වචනේ දේශනා කරන බලවත් ආත්මයන් වහන්සේගේ බලය ධනකොඩගෙන පාවිච්චි කරන දාසය කර ගන්නවා. ප්‍රසන්නාගරමින් සිටින්න සුදාත්මන් පටන් ගන්න විතරයි නතර කරන්න ඇතුව නමස්කාර කරමින් ඉන්න ප්‍රසන්නාගරණ හල්ලෙලියා. සුදාන් දුක් භයන්නේ අඳුරේ දියාලෝකේ ඔක්කොම ප්‍රසන්නාගරණ ඌගේ මරෝ ඇතුලේ ඉඳලා
දෙවියන් වහන්සේ අලුත් දෙයක් කරන්න යනවා මේ කකුල් දෙකේ. මුකට යේසු දෙපතුල දක්වා. නාතරි යේසු වහන්සේ පාදයෙන් නාමයෙන් ස්වාමිනේ. මෙදරුවත් 500 කිලෝමීටර ඔන්න නුනටිය නුනටිය කොන්වැඩ පෙළ අඩගඩුලේ මා සාහලයි සයිල යේසු වහන්සේ නාමයෙන් ආස්කම් කරන යේසු වහන්සේ නාමයෙන් යේසු වහන්සේ නාමයෙන් වාඩි ජීවිත මොදටම කලගිරිලා එපා වෙලා ඉන්නේ දෙවියන් වහන්සේ වාගේ ජීවිතය ආදින්නලා අලුත් දෙයක් අලුත් වැඩියා කරනවා අලුත් ජීවිතයක් දෙනවා ප්‍රශංසා කරන්න අලුත් දේවල් කරනවා දෙවියන් වහන්සේ වෙනුවෙන් බලන්න දෙවියන් දෙවියන් වහන්සේ මුදල නිදහස් කරනවා අපේ ආඩ මෙතුළුලේ පස්තර ස්පර්ශ කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණ නිදහස් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හල්ලෙලුයා කවුද කුඩා කාලේ හෘද වාස්තුවේ සිදුණක් තිබෙන කෙනෙක් ඉන්නවා ඒක තවමත් සම්පූර්ණයෙන්ම සිඳුර වැහිලා නැහැ හෘද වාස්තුවේ සිඳුරක් තියෙන කෙනෙක් කුඩා කාලේ ඉඳලා තිබුණා උපන් දවස් ඉඳලා ඒක සම්පූර්ණයෙන් සුව වෙලා වැහිලා නැහැ තාම ඔබේ හෘද වාස්තුවේ එක ආබාධ දෙනවා මේ හදවතක තිබුණ සිඳුර නිසා මේකේ නාදෝසන්න අදෝසල ඉස්සරහට එන්න දෙවියන් වහන්සේ කතා කරාම උන්වහන්සේ බුරු කියන්නේ නැහැ බය වෙන්න එපා දෙවියන් වහන්සේ මේ හදවතේ සිඳුර සම්පූර්ණයෙන්ම වසලා අලුත් හදවතක් මවන්න යනවා එන්න ඉස්සරහට බල බල ඉන්න එපා එන්න ඔබ ඉන්නවා මේ ස්ථානයේ එක් පාක් කරන්න කුඩා කාලේ හදවතේ සිඳුරක් තිබුණ කෙනා එක් වෙනින් එන්න හාලෙලුයා තාම ආවේ නැ බලන් ඉන්න ඔබ ස්ථාදීනකක් කාලේ නාස්ති කරන්න එපා ඔබ ඉන්නවා ඔබේ හෘද වාස්තුවේ සිඳුර අලුතෙන් මවන්න යනවා දෙවියන් වහන්සේ देवान बाबे प्रधान साधन के नाम पर यीशु पास के नाम में यीशु पास के नाम में यीशु पास के नाम में सब फलदारी यीशु पास के जीवन नाम में अलू तेरे पास के नाम දෙවියන් වහන්සේ දැනෙන්නේ ආ දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. ඔයාලේ කාලෙන් කාලෙට එක එක ආකාරයට වාට වාගේ ජීවිතේ පා වෙනවා. එක යක්ෂාත්මයක් කරන දෙයක් මේ මම වගේ වාව දෙවියන් වහන්සේ වේදිකාවේ පාවිච්චි කරන්න යනවා නමස්කාර කරන්න බලවත් ලෙස උන්වහන්සේ ආත්මය වගුරන්න යනවා. අදකෝසගෙන පස්සප්තාප වෙන්න වාගේ වැරදි සිතෙවිලි වැරදි අදහස් කලකිරීම එම ව්‍යාජ යක්ෂාත්ම කරන දේවල් පළව මේ සෑම යක්ෂ අන්ධකාර අසුද ආත්ම අහවලා යන්න කරනවා
තමන්ගේ පිරිමි ඇඟ සිස්න ඒක දුරුවල වෙලා නපුන්සෙක් වාගේ වෙනස් වේගෙන යනෝ දැන් දෙවියන් වහන්සේ අලුතෙන් මවන්න යනෝ මේ සිස්නය මෙයාට අඬ ගහන්න ඉස්සරහට එන්න කියලා මං කතා කරන්නේ ඉස්සරහට එන්න කියලා මොකද ඉන්න ස්ථානේ විශ්වාසයෙන් අද කොස ගන්න වාස ඔබේ ඔබේ හිඟකම ඔබ ඔබ වේදනාව විඳිනා ඔය ප්‍රශ්නේ ඔබ ආද නිදහස් කරන සම්පූර්ණයෙන්ම සියලු සියයන්ම නිදහස් කරන ඔක්කොම අත්දොස් කරන බව දාන කරන්න කාලයක් තිස්සේ දෙවියන් වහන්සේව දැනුනේ නැති ඔහේ නිකං චර්ච් එකට ආපු කණ්ඩායමක් ඉන්නවා ඒකලා අදුස්සන් අදුස්සන් දෙවියන් වහන්සේ දැනිලා නැ නිකං එනවා එයා අදුස්සන් ඕන නම් දෙවියන් වහන්සේ දැනෙන්න අදුස්සන් එන ඉස්සරහට දෙවියන් වහන්සේගේ සුද්ධාත්මන් වහන්සේ අම්බයක් දැන් කරනවා දෙවියන් වහන්සේ දැනුනේ නැති හැම කෙනෙක්ම එන්න. ඒ වගේම ආර තරුණෙක්ගේ සිස්නේ අලුතෙන් මවනවා දෙවියන් වහන්සේ. හොඳයි. මෙයා වාගේ මෙයා දෙවියන් වහන්සේට ගොඩක් ආදරය කරන ළමයෙක් නිසා දෙවියන් වහන්සේ ව ආද මනකම ස්පර්ශ කරා. දැන් ඔයා ගිහිල්ලා මේ අය අතරට ආඥා කරන්න ව්‍යානංගෙන්ද පුත්‍රානංගෙද සුද්ධාන්තංගෙද නාමෙන් මේ ගිනිමය ආලේපය ඇවිලිලා 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 ඕ තරුණ අය අද දවසේ පස්සු කරන්න ඔයා ආයුධයක් කරගෙන යනවා දෙවියන් වහන්සේ ප්‍රසන්නා කරන්න සුද්ධාන්තන් වහන්සේ ප්‍රසන්නා කරන්න I'm not done.
වහන්සේ දැන් දැන් ඉඳලා අලුත් දේවල් කරනවා වෙනවා. දේව බය වැඩි කරගන්න. දේව බය වැඩි කරගෙන කියන්නේ ස්වාමිනේ මගේ මොළේ ඥානෙ විඥානෙ පවිත්‍ර කළා වහන්සේ ආපෙන් ඉන්නේ නැවත නැවත කියන්නේ. God is starting you also. Hallelujah. Spirit of the Lord is upon you. Spirit of the Lord is upon you. කීපයක්ම යක්ෂයා නමග යවන්න උත්සාහ කළා. කොයිනේස් බලන දෙවියන් වහන්සේගේ කරුණාව කියන අර්ථය කල්ල ගන්න දෙන්නම. හල්ලෙලුයා. එක හේතුවක් නිසා උන්වහන්සේ නුඹලා මගේ දාසාව ප්‍රතික්ෂේප කරේ නැති නිසා මම නුඹලා ප්‍රතික්ෂේප කරේ නැහැ. දැන් ප්‍රිය පුදු දාසනාන්ති නාමයෙන් සම්පූර්ණ නිදහසන 2000 වෙනල
කිසිම ආකාරයකින් ආය අසමත් වෙන්නේ නැහැ. මේ සුද්ධාත්මයන් වහන්සේගේ ගිනිමය බලය ආලේපය ඇවිලෙනවා ප්‍රශංසා කරමින්. දෙවියන් වහන්සේගේ බලයෙන් පුනර්වස්තකරන ප්‍රශංසා කරන්න. ඔබ සෑම දෙනා අද සුද්ධාත්මයන් සුද්ධාත්මනේ මම ස්වාමීන් වහන්සේ කියලා පියාණන්ගේද පුත්‍රයන් සුද්ධාත්මන නාමේ Let the cold cleanse my name. Here I am.
Chickenpox. The Lord is going to remove all of them tonight. Lift up your hand and thank the Holy Spirit. You will never be the same again. The Spirit of the Lord is renewing your spirit. The name of the Father, Son, and the Holy Spirit releases power upon you, and you will be used mightily as God has promised earlier, like that lady, Catherine Coleman. Spirit is upon, the Spirit of the Lord is upon you from now, a new way, and you will never be discouraged. The encouragement of the Spirit of the Lord will be upon you. Begin to speak, begin in tongues, the new things will happen. To the advance of Father's the lover. Don't go. Touch and pray others. For others, God is going to use you tonight. In the name of the Lord. Stand. Glory be to God. Hallelujah. Spirit of the Lord is going to use you. Hallelujah. Lord, I would. Let the Spirit of the Lord fill them with the power and the anointing of the Holy Spirit. Release them. I can see a very big dark cloud above you. Peter again, Satan is trying to rob you from his kingdom. Lord, thank you. Release him in the name of the Lord. Father, in the name of Jesus. Precaution,
ප්‍රකාශ වේ නමස්කාරයෙන් දෙවිඳු ප්‍රකාශ වේ දෙවිඳු ප්‍රකාශ වේ එදු පෙසෙවු දෙවිඳු ප්‍රකාශ වේ ඇති ඇදහිල්ල මැරිල කියල බයිබිල තියෙනවා. කී දෙනෙක්ව දිවියන් වහන්සේ අත ගැහුවා ධාතු සන්ඩය අය ඒලට ප්‍රේස්තලෝඩ් ඔච්චරින් නෝද ඉතිකා කණ්ඩයම කී දෙනෙක් පාසි කළාද ප්‍රේස්ගෝඩ් අලලුයා ප්‍රේස්ගෝඩ් හොඳයි දුවස් the Lord leads and then after පාස් නන්ද කුමාර ඉන්නවද පාස් නන්ද කුමාර බලගන්න ආයතුසන් ජීවිතේ වෙනස් වුණා අද රාත්‍රියේ ආලෝකමත් වුණා ආයතුසන් ආලෝකය තුල පවතින එක නැති කර ගන්න එපා අපි සෑම දිනම වේගවත් ආත්පල සන්නාදයේ දෙමු සුදාත්මයන් වහන්සේ අපි එක්කින් එක්කෙනව පෞද්ගලිකව තනි තනියෙන් කණ්ඩායමක් හැටියට ස්පර්ශ කරලා තිබෙනවා ආමෙන් මදි ඔබේ අත්පොළ සන්නාදය වේගවත් අත්පොළ සන්නාදය දෙන්න යක්ෂයා කුරුමානම් අල්ලගෙන හිටියා නමුත් අද රාත්‍රියේදී යක්ෂයාගේ බලය විනාශ කරලා දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුල මා තුල උන්වහන්සේ නිදාස් කරලා තිබෙනවා ආමෙන් ආමෙන් හාලෙලූයා ශබ්ද නගලා කියමු හාලෙලූයා 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 වේගවත් අත්පොළ සන්නාදය දෙන්න මේ ලබාගත් ආලේපය සුදාත්මන රෝන්ස්ගේ බලයට සමාන කරන්න මේ ලෝකේ කිසිවක් නැහැ ආමෙන් හාලෙලූයා එනිසා උන්වහන්සේගේ ආදරයට අපි නැවත වාරයක් අත්පොළ සන්නාදය දීලා ප්‍රශංසා කරමු. එදයි අපි මේ කාලය මෙතනින් අවසන් කරන්නේ නැහැ. එට දවසෙත් යේසුස් වහන්සේ පැමිණෙන තුරු උන්වහන්සේ අප සමග දිනපතා අපව බලවත් කරන්ට යනවා. නමුත් අපිට තව බොහොම කාලයක් නැහැ. අපි වැඩ කටයුතු කරගන්න නිසා අපි අද දවසේ මෙතන යාඥා කරලා මේ කටයුතු දෙවෙනාසිර බාර කරනවා මයිලා සිග්නා ડોක්ටර් අනෝමට යාඥා කරලා මේ කාලේ දෙවෙනාසිර පාමුල බාර කරන්න කියලා අද සුජ ජීවමාන සර්ව බලධාරි මහත්ම දෙවියන් වහන්සේ මලුන්ගේ නැගිට නාසිරිය යේසුස් වහන්සේගේ සූද නාමෙන් ස්වාමිනිය අපි ඔබ වහන්සේට ස්තුති කරමින් ප්‍රශංසා කරමින් ඔබ වහන්සේගේ අනර්ග වූ අභිමුඛත්වයට ස්වාමිනී මේ මොහොතේ එන අතර අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවාද ස්වාමිනී සැන්දෑ කාලය
බොහෝ දෙනාගේ ජීවිතවලට ඔවුන්ට කිසි කලකත් අමතක නොවන්නා වූ කේන්ද්‍රස්ථානයක් කරන නිසා ස්වාමිනි රෝගවලින් ඔබ වහන්සේගේ දරුවන්ව සුවපත් කරමින් ඔවුන්ගේ තුවාලවලින් ඔවුන්ගේ ආත්මික ජීවිතයේ කැළැල්වලින් ඔවුන්ගේ ශාරීරියේ දුර්වලකම් වලින් ඔවුන්ව මුදා නිදහස් කරමින් ඔබ වහන්සේ කර සියල්ල ගැන අපි පසසන අතර ඔබ වහන්සේගේ දාසියා කරන කොටගෙන ස්වාමිනි දුන්නා වූ ඒ සෑම ඔබ වහන්සේ දුන්න ඔබදනක් අවවාදයක් ඒ වගේම අනාගත කීමක් ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේගේ නාමය අප මැද්දේ මහත් ලෙස ඔසවා ගත්ත නිසා අපි ස්තුතිවන්ත වන අතර ස්වාමිනී අද සන්ධ්‍යා කාලයේ ඉතිරි කොටස අපි ඔබ වහන්සේට බාර කරමින් දේශ ගුණයෙන්වත් වෙන කිසිම ආකාර බලපෑමකින් ස්වාමිනී යක්ෂට වාසය ලබන්නට ඉඩ නැරමින් මේ දරුවන්ගේ හදවත්වල තිබෙනා වූ ඒ සෑම ධර්මිෂ්ඨ බලාපොරොත්තුවක් ඔබ වහන්සේගේ පාමුල අපි තබන අතර හෙට අවසේදී ඔබ වහන්සේ අදටත් වඩා බලවත් දී කරමින් ක්‍රියා කරන්නට යන නිසා අපි ස්තුති කරනවා ස්වාමිනී මේ ඉතිරි කාලයේ මුළුමනින් ඔබ වහන්සේගේ දිව්‍ය මේ දාතර බාර කරන අතර සෑම කෙනෙක්ට කතත් බොතත් වෙන යමක් කරතත් ඔබ වහන්සේගේ නාමය ගෞරවයට පත් වන ආකාරයෙන් ක්‍රියා කරන්නට ඔබ වහන්සේගේ කරුණාවද අනුග්‍රහයද ගෙන දුන මැනව යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන්